පුංචි කාලේ අපිට හිටපු හතුරන් අතරින් ලොකුම හතුරන් උනේ ගිබ්සන් ෂෙරිප්, ෂේන් වෝන්, මර්වින් ජයතුංග, රෙක්ස් කොඩිපිලි වගේ අය. ඒ අය අතරිනුත් ෂේන් වෝන් විශේෂයි. ඒ මොකද ඔහු සජීවී හතුරෙක් වුණු නිසා. පිට්ටනියේදී අපේ ක්‍රිකට් කණ්ඩායම එක්ක වැඩිපුරම ගැටුනේ වෝන්, හීලි, මැග්‍රාත් වැනි අය. ඒ නිසා මේ දවස් ඔහු අපට හතුරෙක්. අදටත් මතකයි ලෝක කුසලාන අවසන් තරගයේදී අර්ජුන රණතුංග ඒ හතුරගේ කන ගාවින් යන්න එල්ල කරන හතරි පහර. ඒක හතරක් වුණාට වඩා අපිට තිබ්බ සතුට ඒ පහර වෝන්ගේ කන පල්ලෙන් යාව. යකඩ බෝල වෝන්ගේ කනේ වැදුනා නම් සමහර විට එදා අපිට ඊට වඩා සතුට හිතේවි. ඒ වුණත් සුනාමි ව්‍යසනයෙන් ගාලු ක්‍රීඩා පිටිය විනාශ වූ පසු ඔහු පුද්ගලිකවම ඇවිල්ලා අදාළ ක්‍රීඩා පිටිය අලුත් වැඩියා කරන්න උදව් වෙන හැටි. ඒ වගේම සමාජ සත්කාර හමුවේ අපේ හෙත්වල ඔහු ගැන තිබුණු වෛරය ඉබේම තුනී වෙලා යනවා. විශේෂයෙන් ක්‍රීඩාවෙන් සමුගත් පසු ඔහුගේ හැසිරීම අපිව තවත් සංවේගයට පත් කරනවා. ඇත්තටම ඔහු අතිදක්ෂයෙක්. විරුද්ධ රටක වෛරයට පාත්‍ර වෙන්න තරම් සටන්කාමියෙක්. තව කාලයක් ඉන්න තිබුණු මිනිසෙක්, ක්‍රීඩකයෙක්. ඒ වුණත් ඔහු සියල්ල අතහැර යන්නම ගිහිල්ලා සුවහසක් ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ ආදරණීය දුෂ්ටයා ෂේන් වෝන්. ඔබට සුවනින්දක්. Hiru Gossip.lk